පේ හමුදුරණී දැන් සාමා්‍යින් අපේ සමාජදිහා බලනකොට විවිධාකාර පුද්ගල කොට්ටාශ පුද්ල කණ්ඩායමෙන්න්න. ොම සතුටින් ජීත්ව වෙනයි බොම දුක්කින් ජීවත්ව වනා අයි. වගේම නිරෝගී සම්පත භුක්ති විදිනායි. වගේමි ජීවිත කාලය පුරාම රෝගීවන්න අයි. වගේ බොහොම බෞතික සැප සම්පත්තුලින් ආඩ්ඩි වෙලා බොහොම සැප පහසු ජීවිත ගත කරනයි. වගේම අන්ත දිළඳු ජීවිත ගත කරණා ඇතින්නා. මේ මේ විදිහට මේ විාකාර පුදගල කොට්ටා මනුෂකොට්ටාශ දිහබල්ල සහරක්කයි කියන්න. ඔය ගත කරන්නේ ඔය ගෙවන්නේ ඔය පෙරාත්මවල පතාගෙන අප ීමමත් ඇතමේ පෙරාත්මවල කරපුේවත් තමාත් කියලා. එතකට අපි හාමුදුරන්නේ ප්‍රශ්නයක් පැනන ගෙනවා අපි කරන කියන හැම දෙයක්ම විපාකදිනවාද. එහි වෙනසක් සිදු කරන්න ක්‍රමවේදයක් නැද්ද කියලා මොකද දැන් අපි කරන හැම දෙයක්ම විපාක දෙනවවා ධර්මාණු කොල ජීවිතයක් හෝ ගත කරලා එහි වෙනක්රන්න ක්‍රමවේයක් නැද කියලා කෙනෙකට ප්‍රශ්නයක් පන ගන්න පුළවා අපි හමුදුුනි කොහම දැිම ැට විුන් ගන්න සැබවින් අපිරන හැමදේකම විපාකල බැෙනවා කියන කාරණයක් නෑපි න්නේ ශිෂිම තුමයි බතුකරපු කාරණය කර්ම නිග්‍රාය කර්ම විපාග පිළිබඳ විග්‍රාය තුළතියෙන්නේ. කරන සෑමදේකටම විපාග විදින්න කියලා නියමයක් නෑ. හැමැයි බලකතු කර්ම පත. ල බලගතු කර්ම බලු විපාක අපට තියනවා අබේතුම මෙහෙම දැන් ඔන්න අපට තියෙනවා යම්කිසි විපාකයක් ජීවිතය බොහෝසේම කායක වසින් දුක්විදින් අතපය බිඳන්න නොෙක් නොෙක් ඔය කියන්නේ මේ අපල කියලගිය දුරු විපාක එවැනි අවස්ථාවලද අපි ඒ සඳහා ඒ අකුසල කර්මය යටපත් කරන්නට පුළුවන් විපාක යටපත් කරන්න පුළුවන් වර්තමාන ප්‍රයෝග සම්පත්තිය ය දලා. ක්‍රමවේදයන් තියන. දේදමු දැ අපි සසර සත්ව හිංසාාව කරාවන්නේ අකාලීමය යන්නේ ඒවගේම නොහක් කායික වේදනාවන් වලට පීඩාවංහලට ගුදුර වෙන්නේ සසරදි සත්ව හිංසාාව කරාමේ. එ මේ ජීවිතයේ සත්ව හිංසාාවෙන් වැළකිල සත්වයන්ට අභේධානයදීමෙන් මෛත්‍රී වැඩීමෙන් උපස්ථාන කිරීමෙන් අපට පුළව ර් ජී. ද අර කියන පූරු අකුසල කරම විපාක යටපත් කරන්නට වර්තමානය ප්‍රයෝගය දන්න ප්‍රයෝග සම්පත්තිය යො දන්නේක යස්සකම්මන් කතම් පාපං කුසල එන පිටිය ඇද. පසුගිය අකුසල් ශක්තින් තියද්ද වර්තමානයේ බලගතු කුසල් වලින් ඒගේ යටපත් කරලා තියනෙදර විපාකය විපාගදීම බෝම අඩුව වෙන. එන ජීවිත ති වන තිරන අත ප ිදිල අ ප තිබන ජ සු සරීම. නවතිනෝ අන විපාකය දෙන්නට තිය නවස්ථාව අඩු කිරීමසාහ විපාකයේ තින ගොරෝසුකම අඩු කරන්නට වර්තමානයේ ඔබේ ප්‍රතිපත්තිකාමේ ඇවතුම් පැවතුම් වත් පිළිවෙත් එකෙල්ලෙ උපකායවනක ධර්ම සහ හග වෙන තියනි සාබි පැදිලූම හැම දෙයක් මානයේ කරමය අනුවනි සිද්ධ වෙන්නේ මොනම කොරන්නද කරුම තමයි කියලා කරමි උරර්මකර ගන්නනවේ කර්මය වෙනස් කරන්නට අපිට වර්තමාන ජීවිතයේ ප්‍රයෝග සපත්තිය දන්නට පුලුවන්කම තියෙන.